2022 ලෝක කුසලාන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ මූලික වටේ ඒකාණ්ඩයෙන් තරඟ බිමට පිවිසෙන ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අද පිටියට පිවිසියේ සුපිරි කණ්ඩායම් 12 අතරට එක්වන්නට මෙම තරගයේ ජය දෙපිලටම තීරණාත්මක මොහොතකයි. මෙම තරගයේ කාසියේ වාසියේ වාසනාවත් දසුන් ශානකගේ පැත්තට හැරෙද්දී ඔහුගේ තීරණය වූයේ පළමුව පන්දුවට පහර දීමටයි. ඒ අනුව ලහිරු කුමාර සහ බිනුර ප්‍රනාන්දු ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවා තිබුණේ ආබාධයකට ලක් වූ දුෂ්මන්ත චමීර සහ ප්‍රමෝද් මදුෂාන් වෙනුවටයි. ඒ අනුව ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ කුසල් මෙන්ඩිස් සමගින් පැතුම් නිස්සංක. ඔවුන් දෙදෙනාගේ පළමු කඩුල්ලේ සම්බන්ධතාව ලකුණු 36කට සීමා කරමින් පැතුම් ලකුණු 14කට දවා ගන්නට පෝල් වැන් මේකරන්ට හැකියාව ලැබුණා. අනතුරුව පිටියට පිවිසුණු ධනංජයද සිල්වා ඔහු මුහුණ දුන් පළමු පන්දුවෙන්ම දවා ගන්නට මේකරන්ට හැකියාව ලැබුණේ ශ්‍රී ලංකා කණ්ඩායමට පීඩනය ගෙන දෙමින්. ඉන් අනතුරුව පිටියට පිවිසේ චරිත් අසලංකට කුසල් මෙන්ඩිස් සමගින් එක්ව ශ්‍රී ලංකා ඉනිමට සවිමත් මුක්කුවක් ගසන්නට හැකියාව ලැබුණේ තුන්වැනි කඩුල්ලට ලකුණු 60ක් එක් කරමින් අසලංක ලකුණු 31යි. ශ්‍රී ලංකා ඉනිමේ ගැලවුම් කාර්යාබවට පත් වූ කුසල් මෙන්ඩිස් පන්දු 44කින් ලකුණු 79ක් රැස් කළේ සිය කණ්ඩායමේ ලකුණු පුවරුව ජයග්‍රාහී තත්වයකට ඔසවා තබමි. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 20 අවසන් කළේ කඩුලු 6කට ලකුණු 162ක ලකුණු පුවරුවක් නිර්මාණය කරමින් පන්දු යැවීමේදී පෝල් වැන් මේකරන් සහ බාස් ඩී ලීඩේ අතරේ කඩුලු දෙක බැගින් බෙදී ගියා. ලකුණු 163ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය නෙදර්ලන්ත ඉනිම පන්දු වාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 146කට සීමා කරන්නට වනිදු හසරංග මහේෂ් තීක්ෂණ ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හැකියාව ලැබුණා. කෙසේ වෙතත් නෙදර්ලන්ත ඉනිමේ කඩුලු එක පිට එක බිඳ වැටෙද්දී එක් අන්තයක සිට හුදකලා ඉනිමක් ක්‍රීඩා කළ මැක්ස් ඕ ඩවුට් නොදැවි ලකුණු 71ක් ලබා ගත්තත් එය නෙදර්ලන්ත ජයග්‍රහණයට ප්‍රමාණවත් වුණේ නැහැ. ඒ ඔවුන්ගේ සුපිරි 12 දෙනාගේ තරග වටේට සුදුසුකම් ලැබීමේ තීරණය නැමීබියාව සහ එක්සත් අරාබි එමිර රාජ්‍ය අතර තරගයේ තීරණයට එක් අද දමමි. සුපිරි පන්දු යැවීමක නිරත වූ වනිදු හසරංග කඩුලු 3ක් සහ මහේෂ් තීක්ෂණ කඩුලු 2ක් දවා ගත්තා. තරගයේ වීරයා කුසල් මෙන්ඩිස්. මේ අතර එක්සත් අරාබි එමිර රාජ්‍ය සමග තරගයේ ලකුණු 7කින් පරාජය වූ නැමීබියා කණ්ඩායමට මෙවර ලෝක කුසලාන පන්දු වාර 20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 12 අතරට එක්වීමේ බලාපොරොත්තුව බිඳ වැටුණා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ඒකාණ්ඩයේ පළමු ස්ථානයට පත් වෙමින් සුපිරි 12 තරග වටේට සුදුසුකම් ලබාගත් අතර ඔවුන් එහිදී පළමු කාණ්ඩයෙන් තරග වැදීමට නියමිතයි. නැමීබියාවේ පරාජයත් සමගින් ඒකාණ්ඩයේ දෙවැනි තැනට පත් වූ නෙදර්ලන්තය සුපිරි කණ්ඩායම් 12 අතරට එක් වුණා. ශ්‍රී ලංකාව සුපිරි 12 දෙනාගේ වටේ තරග වදින පළමු කාණ්ඩයෙන් තරග වදින සෙසු කණ්ඩායම් වන්නේ සත්කාරක ඔස්ට්‍රේලියාව, එංගලන්තය, නවසීලන්තය, ඇෆ්ගනිස්තානය සහ මූලික වටේ බී කාණ්ඩයේ දෙවන ස්ථානයට පත්වන කණ්ඩායමයි. ඒ අනුව සුපිරි 12 දෙනාගේ වටේ ශ්‍රී ලංකාව තරග වදින පළමු තරගය ලබන ඉරිදා මූලික වටේ බී කාණ්ඩයේ දෙවන ස්ථානයට පත්වන කණ්ඩායම සමගින් පැවැත්වීමට නියමිතයි.